වීම සංවිධානය කළ අප මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක ඊටින්න අශෝක ජයකොඩි මැතිතුමනි ඔවු සමඟ එක්ව සිටින සුභාෂ් බෝපිටිය මැතිතුමනි වේදිකාවේ සිටින අප පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු බන්වි ජයන්ත කැටගොඩ මැතිතුමනි වේදිකාවේ සිටින අපගේ ගම්පහ දිස්ත්‍රික් නායක අනුරුද්ධ මැතිතුමා ඇතුළුව අනෙකුත් ආසන සංවිධායක සම සංවිධායක මහත්ම මහත්මීවරුනි යක්කල ප්‍රදේශවාසී ගෞරවනීය ජනතාවනි ආදරණීය දෙමාපියනි ආදරණීය සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි අපි ප්‍රථමයෙන්ම තමුන්නාන්සේලාට අපේ ප්‍රණාමය පුද කර සිටිනවා අද වගේ වෙලාවක කාර්ය බහුල වෙලාවක දවසේ රාජකාරී නිමවී නිවාසවලට යෑම පවා අමතක කළා මේ ස්ථානයේ කාෂ්ඨ කව්වේ ගෙදර ගිහිල්ලා ගන්න විවේකයේ අමතක කරලා අපි වෙනුවෙන් රැස් වෙලා දූෂණය මර්ධනය භීතිය තියෙන ඒකාධිපති පාලනයක් තියෙන රටක නිර්භීතව මෙතන රැඳිලා ඉඳලා අපට දක්වන ලෙන්කපුකම හිතශීලීත්වය හිතවත් බව ගැන අපි තමුන්නාන්සේලාට අපේ ප්‍රණාමය පුද කරා. අපි තමුන්නාන්සේලා දකින්නේ මේ රටේ ජීවත් වෙන ජනතාව අතරින් නිර්භීත ජන කොට්ටාසයක් ඇතුළේ. විරුද්ධ මත දැරුවොත් රජයට විරුද්ධව මතයක් ප්‍රකාශ කරොත් ව්‍යාපාරවලට පහර වදින රැකියා අහිමි වෙන ගේ දොර ඉඩකඩම් නැති වෙන්න පුළුවන් වාතාවරණයක තමුන්නාන්සේලා මෙතනට රැස්වීම අතිවිශිෂ්ටයි. අපි පහුගිය කාලේ වයඹ සහ මධ්‍යම පළාත්වල මැතිවරණ ව්‍යාපාරවලට ගියාම ප්‍රචාරක රැළිවලට ගියාම මේ රටේ පාලකයා අපට තර්ජනය කරා. මේ රටේ පාලකයා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උන්ට ගහලා එළවලා හරි ඕකුන්ට එක ආසනයක්වත් අපි දෙන්නේ නැහැ. එතකොට මේ පැතිවල ජනතාව අපිට කිව්ව එක ආසනයක් හරි ගන්න තමුන්නාන්සේලා ඒක ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් වෙයි කියලා. එහෙම කියපු ජනතාව අපට ආසන පහක් ලබා දුන්නා. මුළු රටම අපේ පක්ෂය හැදලා මාස 4ක් ඇතුළත අනෙකුත් ප්‍රබලයි කියන දේශපාලන පක්ෂ තියෙන තරම් රැක ගන්න දඟලන වෙලාව. අපි ගිහිල්ලා ඒ මැතිවරණේ සාර්ථක ප්‍රතිඵල ලැබුවා. මුළු රටම ප්‍රීතියටපත් වුණා. මම මේ ජයග්‍රහණය මැන්නේ අපට ලැබුණ ආසන සංඛ්‍යාවෙන් නෙමෙයි. අපි වඩා 92,000ක් ජනතාව ඒක රාශි වුණා. අලුත්ම බලවේගයක් වඩා රට ගැන හිතලා 92,000ක් ජනතාව අපට ඡන්දය දුන්නා. ඒ අතරේ ආණ්ඩුවටත් දුන්නා 109,000ක්. ආණ්ඩුවට ඡන්දය දුන්නේ හැමදාමත් රැවටෙනවා වගේ නැවතත් බඩගෝස්තරවාදී දේශපාලනයට රැවටිච්ච කට්ටිය. අපට ඡන්දය දුන්නේ අනිවාර්යයෙන්ම රටට ආදරේ ජනතාව. අපට ඡන්දය දුන්නේ රටට ආදරේ, රට ගැන හිතන, අනාගතය ගැන හිතන, අපේ අනාගත පරම්පරාව ගැන හිතන ජනතාව තමයි අපට ඡන්දය දුන්නේ. ඒගොල්ලෝ නිර්භීතයි. අපි තමුන්නාන්සේලා දකින්නේ මේ ගණයට. තමුන්නාන්සේලා මෙතන රැඳිලා සිටින්නේ මෙතන හිටියේ 200ක් වුණත් අපි එක දකින්නවා 2000කට වඩා ශක්තියක් ඇදේ. මොකද තමුන්නාන්සේලා අවංක චේතනාවෙන් අරක්කු බාග නොදී බත් පැගෙන නොදී බස් දාලා මෙතනට අදින්නේ නැතුව තමුන්නාන්සේලාගේ උගන්දුව නිසා තමුන්නාන්සේලා මෙතන ඉන්නවා. අපි තමුන්නාන්සේලා ගැන ආඩම්බර වෙනවා. අපට අවශ්‍ය තමුන්නාන්සේලා වගේ රටට ආදරේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ රට නැවත ගොඩනගා. අපේ ජනතාව අතරට ගියාම ජනතාවගේ මුහුණු වලින් කියන පණිවිඩය තේරෙනවා. මේ රටේ ඉන්න බහුතරයක් ජනතාව 95% වන ජනතාව. රටේ තියෙන පීඩනයට
ප්‍රශ්නවලට මැරියලා ජීවත් වෙන ජනතාව. තමුන්නාන්සේලාගේ මූණ වලින් කියන්නේ එකම පරිදි. රටේ බලාපොරොත්තු කඩවලා ජීවත් වෙනවා කියන. රට ගැන කලකිරීමෙන් ජීවත් වෙනවා කියන. රටේ අනාගතය ගැන අවිනිශ්චිතභාවයෙන් ජීවත් වෙනවා කියන. තමුන්නාන්සේලාගේ හෙට දවස ගැන අවිනිශ්චිතභාවයෙන් ජීවත් වෙනවා කියන. මේක තමයි යථාර්ථය. ජනතාව අධික පීඩනයකට අහු වෙලා නිදහසක් නැති රටක ජීවත් වෙනවා. මේ රටේ පාලකයා හිතන්නේ මේක ආසියාවේ ආශ්චර්යය කියලා. පහුගිය කාලේ ලෝකයේ රටවල් 156ක් අතරින් සතුටින් ජීවත් වෙන ජනතාවට රටවල් තේරුවා. මේ ආසියාවේ ආශ්චර්යයට හිමි වුණේ රටවල් 156යි 137 වෙනි ස්ථානයේ. මොකද ආශ්චර්යය තියෙන්නේ අපේ රටේ පාලකයාට විතරයි. අතීතයේ ඉන්දියන් සාගරයේ මුතු වැටය හොඳ දීප්තිමත් පරිසරයක් තිබුණ රටක්. ලෝක ජනතාව ගෞරවයෙන් අපේ රට අහ බැලුවා. ජනතාවට අභිමානයක් තිබුණා. ඒ කාලේ මේ රටේ දීප්තියක් තිබුණා ඉන්දියන් සාගරයේ මුතු වැට. අද ඒ දීප්තිය නැති වෙලා ජනතාව බයෙන් ජීවත් වෙනවා. කෑම බීම පවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සියලුම අංශයන් කඩා වැටලා තියෙන මේ රටේ අදේ දීප්තිය නැහැ. අද මේ රටේ දිස්නේ විහිදෙන්නේ රැස් වීලෙන්න පාලකයාගෙන් විතරයි. පාලකයාගේ ජාතියුන්ගේ රාජපක්ෂ පවුලෙන් පාලකයාගේ සරෙප්පුලේ කණායේ අපි දකින හොඳ රැස් වීදෙනවා. ඒගොල්ලන්ට අතේ විදිහේ මෙලහුදල් තියෙනවා. සාක්කුවේ සල්ලි තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. යාන වාහන තියෙනවා. ජනතාවට මේ එකක් වන්නේ. තමුන්නාන්සේලාට ආශ්චර්යයක් කිව්වට තමුන්නාන්සේලාට ප්‍රශ්න 1000ක වැඩි වෙලා ජීවත් වෙන ජනතාව බවට පත් වෙන සිද්ධ වෙනවා. තමුන්නාන්සේලා ලයිට් බිල ගෙවුවොත් ඊළඟ සුභානේ කන්න බෑ. දරුවාට පොත් ටික අරන් දුන්නොත් ඊළඟ සුභානේ කන්න බෑ. බයිසිකලේට පෙට්‍රල් ලීටරයක් ගැහුවා ඊළඟ සුභානේ කන්න බෑ. සතියන්ද චිත්‍රපටියක් බැලුවොත් ඊළඟ සුභානේ කන්න බෑ. මේක තමයි ආසියාවේ ආශ්චර්යය. අපි දන්නවා ආසියාවේ රටවල් තියෙනවා වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 48,000යි සිංගප්පූරුවේ. ජපානයේ ඩොලර් 40,000යි. චීනයේ ඩොලර් 35,000යි. දකුණු කොරියාවේ ඩොලර් 32,000යි. ආසියාවේ ආශ්චර්යය ඩොලර් 2,000යි. මේ රටේ පාලකයාගේ පුංචි මොලේ තියෙන්නේ වඩපෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ මස්ලේ ආහාර නෙවෙයි වෙනි මොන හරි වෙන්න ඇති. ඩොලර් 2000ක ඒක පුත්තර ආදායමක් කියන රටක් ආසියාවේ ආශ්චර්යය කියලා කියනවා. මේ පාලකයා තවදු පහක් හිටියොත් මේක ආසියාවේ අපාය වෙනවා. අපි දැනටම ආසියාවේ අපායේ දොරවලට ගිහිලා තියෙනවා. මේ රට දැන් යවරජ්ජු වලට බාර දීලා ආසියාවේ අපාය බවට පත් කිරීමේ ව්‍යායාමයක් තමයි කෙරෙන්නේ යා. අපි දකිනවා මේ තියෙන සල්ලි ටික වුණා මේවත් තියෙන්නේ රාජපක්ෂලාගේ විතරයි. රටේ 95% ජනතාව අතරේ තියෙන්නේ රටේ තියෙන සල්ලි වලින් 10%යි. ඉතුරු 90 රටේ සල්ලි වලින් ඉතුරු 90 පාලනය කරන්නේ අතපත ගන්නෙ වියදම් කරන්නේ මේ රටේ ඉන්න 5%ක් පවන වූ රාජපක්ෂලාට ගැතිකම් කරන ජනතාව. ඒකයි තමුන්නාන්සේලාගේ ජීවිත හැමදාම දුකින් කාලය ගෙවන. කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් අදට වඩා හෙට දවස සමාරු. අපි දන්නවා මේ රටේ ජනතාවට අද තුන් වේල කන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි බහුවේ දාසේ ගියා උදානුගත ප්‍රදේශයක අම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒක දෙන්නේ මේ රටේ නීතිය නෙවෙයි, රාජපක්ෂගේ කසිප් කුමාරයෝගේ නීතිය. ඒ පැත්තේ රැස්වීම් කියන්න අවසර නැහැ. අදහස් ප්‍රකාශ කරන්න තහනම්, ශබ්ද විකාශයන් පාවිච්චි කරන්න තහනම්, අපි එකපාරක් ජංගම වේදිකාව කරන් බලෙන්ම ගියා මේ මුදානුගත ප්‍රදේශය ඇතුළට. අර මැරුවත් පරක් නැහැ කියලා. ගිහිල්ලා මැදමූලනේ කිලෝමීටර් 4ක් වෙනකල් ළඟට අපි ගියා. ගිහිල්ලා මිද්දෙනිය නගරයේ මැද්දේ අපි රැස්වීමක් තිබුවා.
Eva ne mapi, gav tunakadi sella trustee vadiya, biliyat taasane. Utumanonge, rajadhani. Pasi pukara evila taunneke okkotam gahalelevu arasimata payadekakkali. Ee parasaya genella, ape jangam vedikava ginitiyala kiyala, elavala damma, ginitiyenawai kiyala. Api DIGට කිව්වා අපිට යන්න ඕනේ අපේ ආධාරකාරයෝ හම්බෙන්න එතන ගිහින් කතා කරන්න ඕනේ කියලා. දකුණු පළාත බාර DIG මැතිවරණ බාර DIG නවරත්න මහත්තයත් දෙන්නවා කිව්වා යන්න පුළුවන් අපි සම්පූර්ණ ආරක්ෂාව දෙනවා කියලා. අපි ගියා ස්ථානයට ගැටමාන්න කියන ස්ථානයට නගරේ බෙලියක් ආසනේ. අපි යනකොට ඉන්නවා ASP හිටියා හොඳ මහත්තේ OIC තිටිය හොඳ මහත්තේ පොලිස් නිලධාරීන් 7-8 දෙනෙක් හිටියා P56 එහෙම තියාගෙන එහා පැත්තේ ගියා කසිප්පු කුඩෝ අරු මුං ඔක්කොම කුමාර පගේගේ කෑ ගහගා තව 40ක් විතර අපි ගිහිල්ලා පොලිස් නිලධාරීන්ට කතා කරා ඉස්සෙල්ලා එතකොට අපට ගල් මුල් ගහන්න කුමාරපෙන් කෑ ගහන්න පටන් ගත්තා විනාඩි 2ක් යනකොට මේ කුණ්ඩෙක ඇවිල්ලා පොලිස් නිලධාරීන් පෙරලාගෙන ඇවිල්ලා අපි වට කරගත්තා. අපේ ආධාරකරුව කීප දෙනෙකුට පහර දුන්නා. අපි බැලුවා ඉතින් ASP ගේ කමීසේ බොත්තම් ගැලවිලා. OIC ගේ කමීසේ බොත්තම් ගැලවිලා. අපි බය වුණා D56 දිගේ උතුර ගණීද කියලා පොලිස් නිලධාරීන්ගේ. පස්සේ මගේ ආරක්ෂාවට ඉන්න අය මාව ඇදගෙන ගියා. ඒගොල්ලන්ට දීලා තිබුණ උපදෙස් අනුව. අපේ වාහන ටික එතනින් ඉවත් වුණා. අද පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කියනවලු එහෙම දෙයක් එහෙ වුණ නැහැ. උනානම් පැමිණිල්ලක් තියෙන්න ඕනේනේ කියලා. ASP ගේ කබායේ බොත්තම් ටිකක් ගැලෙව්වට පස්සේ OIC ගේ කෝට් එකක් ගලවලා භාගයක් ඉරුණට පස්සේ කොහෙවත් ඉන්න අපි මොකටද පැමිණිලි කරන්නේ? මම ඒ වෙලේම කතා කරා ඒ පැත්තේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිට. එතකොට කිව්වා අපි මේකට පරීක්ෂණයක් පවත්වනවා කිව්වා. ඉතින් අපි ගිහිල්ලා පොලිසිය පැමිණිලි පොත් පුරවන්න වැඩක් නැහැ. අපට වඩා හානි වුණේ පොලිසියට. ඉතින් අපි මොකටද පැමිණිලි කරන්නේ? මාධ්‍ය ප්‍රකාශක බහුවේ ආසල කියලා තිබුණා. එයා කතා කරන්නේ හර්ද සාක්ෂියට එකගවමයි කියලා. රමුණාසලත් දකින්න ඇති පත්තරේ කියලා තිබුණා. මට පේන්නේ මේ ගැටමාන සිද්ධියන් පස්සේ හෘදේ වස්තුව නැවතිලා. නැත්තම් පොලිසියට හිරියල් කරලා මෙහෙම දෙයක් වුණ නැහැ කියනවා. පොලිස් පොතේ පැමිණිල්ලක් නැහැලු. මේ MSDK බට ආරක්ෂා දෙන මහත්වරු කිව්වා ඒගොල්ලෝගේ වාර්තාවකුත් ඒක සපයනවා කියලා. ඉතින් එතකොට අපි කොහොමද ගිහිල්ලා පැමිණිලි දෙන්නේ? මේ රටේ තියෙන නීතිය ඕකයි. මේ රටේ තියෙන නීතිය තමයි මිනිහෙක් මැරුවත් මැරිච්ච කාට පණ ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මොත් පරීක්ෂණ පවත්වන්නේ නැහැ. පැමිණිලි පොතේ කියනවනම් ලියලා එතකොට තමයි පරීක්ෂණ පවත්වන්න නීතිය තියෙන්නේ. නමුත් අපි අහලා තියෙන නීතිය නම් ඕන අපරාධයක් කියන තැනක නීතිය කඩකරන තැනක ඒක ගැන කවුරු හරි දන්නවනම් අපි ඒකේ ගත්ත අපේ කැමරා වලින් ගත්ත වීඩියෝ පටපවා අපි ප්‍රදර්ශනය කරා මාධ්‍ය සිරස මාධ්‍ය ඉතින් රටම දන්නවා පැමිණිල්ලක් නැහැ කියලා පරීක්ෂණ පවත්වන්න මේ වගේ නීතියක් තමයි අද මේ රටේ තියෙන්නේ නීතිය බල්ලට ගිහිල්ලා රාජපක්ෂ නීතිය අත රටට අරගෙන රාජපක්ෂගේ හිතුව මතයේ නීතිය මෙහෙවනවා පොලිසිය නීතිය මෙහාන්නේ කියලා පොලිස් පදිරක් කියලා යන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි මීට කලින් ගියා ওই මුදානගර ප්‍රදේශයට. ජංගම වේදිකාව තියලා වැඩමුළුවේ උතුමාණන්ගේ වලව්ව ඉඳලා කිලෝමීටර් 4ක් ළඟට ගිහිල්ලා අපි දැස්වීමක් තිබුණා. මිද්දෙනිය හන්දිය. වැඩමුළුවේ පන්සලේ හාමුදුරුවෝත් ඇවිල්ලා වැඩම කරා අපේ වේදිකාවට. අනුශාසනාවක් පැවැත්තුවා. ඒ රැස්වීම යනකොට ඒක ඉස්සරහා දරුවෙක් හිටියා. හවස මේ වගේ වෙලාවට හවස 5ට මේ දරුවට කතා කරා ළඟට ඇහුවා දරුවා පොත් බෑග් එකක් ඇල්ලගෙන හිටියා පිටේ මං ඇහුවා පුතා කොහෙද ගියේ කියලා මේ දරුවා කිව්වා ටියුෂන් ගියා කියලා මං ඇහුවා දවල්ට කෑවද එතකොට ඇඹරිලා කිව්වා නෑ කියලා හවස 5යි වෙලාව මං ඇහුවා උදේට කෑවද පුතා කියලා පන්ති යන ගමන් කඩෙන් ආප්පයක් කාලා ගියා කිව්වා මේක තමයි අද රටේ තත්ත්වය. උතුමාණන්ට ආශ්චර්යයක් තිබුණාට උතුමාණන්ට රටේ තමුන්නාසේලාගේ බදු ගහන සල්ලි වලින් පිනට ගන්න හම්බ වුණාට
හැමදේම උතුවාරොන්ට නිකම් පහල වුණාට තමුන්නාන්සේලාගේ දරුවොන්ට කන්න නැහැ. අපි දන්නවා රටේ 95%ක් ජනතාව අද තුන් වේල හරියට කන්නේ නැහැ. උදේට තේකක් බොනවා, දවල්ට කෑම වේලක් කරනවා, එළවලුක් නැත්තම් දෙකක් එක්ක. දවල්ට කාලේ ඉතුරු වෙන දේ තමයි රැට කන්නේ. රැට ළමයින්ට කන්න දීලා ඉතුරුවක් මොනවා හරි වැඩි හිටියව කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල පවුලක් පරිවිල කාලේ තියුණ දවස් පහක් අපි බැටියරු ව්‍යාපාර කරද්දි වයව පැත්තේ අනුරාධපුරේ දරුවෙක්ගෙන් අපි ඇහුවා උදේට කෑ මොනවද කියලා සියමලා කිව්වා. පුතා ඊයේ රැට කෑ මොනවද කියලා ඇහුවා මේත් සියමලා කිව්වා. ඉතින් කරිවිල දවස් පහක් කෑවා කිව්වම මේ රටේ පාලකයෝ ගිහිල්ලා කරිවිල කාපිය උගල්ලන් කන්න හදනවා. උඹලා බොරු නේද කියන්නේ කියලා. කන්න තියෙනනම් කොයි එකාද කියන්නේ කරිවිල කකා ඉන්නවා කියලා. කන්න තියෙන මිනිහෙක් කියන්නේ නෑනේ මම බඩගින්න ඉන්නවා කියලා. ඒකවත් තේරෙන්නේ නැති මන්ද බුද්ධිය පාලකයෝ මේ රටේ ඉන්නේ. කරිවිල කෑවක් කවන්නේ නැහැ, බඩගින්න මරණක් කවන්නේ නැහැ, උඹලා බඩගිනේ කියලා කියන්න එපා. ඒක තමයි මේ රටේ පාලකයාගේ නීතිය. මේකයි අද රටේ ඇත්ත தත්ත්වය. අපි කියන්නේ මේ රට ගොඩ ගන්න නම් තමුන්නාන්සේලාට අපට අලුත් බලවේගයක් කරා යන්න වෙනවා. අපේ මේ රටේ තියෙන දේශපාලන පක්ෂවලින් ප්‍රබලයි කියන පක්ෂවලින් ප්‍රබලයි කියන දේශපාලනඥයෝ මේ රටට කවදාවත් කරපු දෙයක් නැහැ. මේ රට හැමදාම නිදහස ලැබුණ දා ඉඳලා පස්සට ගියා. ලෝකේ අනිත් රටවල් ඉස්සරහට යනකොට අපේ රට පස්සට ගියා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. පරම්පරා තුනක් ගෙවුණා. රටේ ආර්ථිකය හැමදේම විනාශ වෙලා ගියා. ඉතින් මේ තත්ත්වයෙන් රට බේරා ගන්න නම් අපි මේ අලුත් බලවේගය ගොඩනගන්න ඕනේ. ඊයර ප්‍රබලියොත් එක්ක එකතු වෙලා අපි දේශපාලනය කරොත් අපට තමුන්නාන්සේලාට බොරු කියන්න වෙනවා. තමුන්නාන්සේලාට බොරු පොරොන්දු දෙන්න වෙනවා. තමුන්නාන්සේලා රවටන්න වෙනවා. තමුන්නාන්සේලා අතරමං කරන්න වෙනවා. ඒක කරන්න බැරි හින්දා තමයි අපි අලුත්ම දේශපාලන බලවේගයක් ගොඩනගන්න තීරණය කළේ. අපට හැදෙන්න ඕන නම් අපට ලේසියෙන් පුළුවන් ආත සුදුහානගේ දැල් ශක්තිමත් කරන්න. මැති යමති දුර ගන්න. විරුද්ධ පක්ෂයේ ප්‍රබල පක්ෂයට එකතු වෙලා කකුල් දෙක වනවන ඉන්න පුළුවන්. ඒ වින්දලා වැඩක් නැති හින්දා ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරන ජනතාව වෙනුවෙන් අපි අලුත් නැවුම් ඡන්ද ලැබුණක් තමුන්නාසලා වෙනුවෙන් ඉදිරිපත් කරා. ගිනිසිරුව රටට සහ ජනතාවට ආලෝකය. තමුන්නාසලා වෙනුවෙන් අලුත් පක්ෂයක් ඇදුවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. තමුන්නාසලාට අහිමි වෙලා තියෙන දේවල් නැවත ලබා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී. කතා කිරීමේ නිදහස, අද ප්‍රකාශ කිරීමේ නිදහස, මානුෂීය අයිතිවාසිකම් රැස්වීමක් ලැබීමේ නිදහස, මාධ්‍ය නිදහස, මේ ඔක්කොම තමුන්නාසේලා නැති වෙලා කියන්නේ. මේ ඔක්කොම කැටි කරලා එක වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වෙනුවෙන් අපි මේ පක්ෂය ගොඩනැගුවා. මේක තවදුරටත් අපේ පක්ෂයක් නෙවෙයි, මේක දැන් තමුන්නාසේලාගේ පක්ෂය. අපේ පක්ෂේ ප්‍රබලව නැහැ. අපි අතර ඉන්නේ තමුන්නාසේලා අතර ජීවත් වෙන අය. අලුත් මොහොන තමුන්නාන්සලාවෙන් කනබොන, තමුන්නාන්සලාවෙන් අදින පළඳින, තමුන්නාන්සලාවෙන් ගමන් බිමන් යන, තමුන්නාන්සලාගේ ප්‍රශ්න තේරෙන, තමුන්නාන්සලා රවටන්නේ නැති ජනතාවයි අපේ පක්ෂයයි. මේගොල්ලන්ට බෑ තමුන්නාන්සලා රවටන්න. පුද්ගලික න්‍යායපත්‍ර උඩ යන්න ගියොත් මේගොල්ලන්ට අපේ පක්ෂයේ පැවැත්මක් නැහැ. අපි දන්නවා මේ රටේ තියෙන විශාලම ප්‍රශ්නේ තමයි රාජපක්ෂ පිළිකාව. මේ පිළිකාව හොඩු දුවන හැමදාම. මේ පිළිකාව දැන් පද කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. තමුන්නාන්සේලාගේ සියලුම දේ විනාශ කරමින් මේ පිළිකාව පැකිලෙනවා. හොඳම උදාහරණය තමයි රාජපක්ෂ නඩත්තු කරන්න තමුන්නාන්සේලා ජීවන බදු සල්ලි වාර්ෂිකව රුපියල් 42000 ගානේ ඉනි බොන දරුවා පවා ජීවන බදු සල්ලි හතර දෙනෙක් ඉන්න පවුලක් නම් වාර්ෂික ලක්ෂ 2ක් ගන්න ගෙවන බදු සල්ලි. මේ බදු සල්ලි වලින් රාජපක්ෂ සැප විඳිනවා. තමුන්නාන්සේලාගේ සුභ සාධනය එයාට අදාළ නැහැ. රටේ සුභ සාධනය රාජපක්ෂට අදාළ නැහැ. මම දැක්ක පහුගිය දවස්වල පත්තරේ තියෙනවා මේ ආසියාවේ ආශ්චර්යයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි ප්‍රේමදාස මහත්තයයි ඉන්න කාලේ පාංගෙඩියේ මිල වැඩි වුණාලු 75 ඉඳලා 5යි පාරකට.
චන්ද්‍රිකා මැටිනේ ඉන්න කාලේ 5යි 50 ඉඳලා රුපියල් 9යට ආසියාවේ ආචාර්ය කුමාරයා රජ වුණාට පස්සේ රුපියල් 9 ඉඳලා රුපියල් 60ට තමුන්නාන්සලා කියනවා 60 උටාම ආරක් කියනවා රුපියල් 9 ඉඳලා රුපියල් 60ට ඒකවත් ගන්නවත් දන්නේ නැහැ ඒක පාන් ගන්න නැහැනේ හැමදාම කෑම වේසේ තියෙන අපිත්තර ජාති පහක් විතර වඩු පිටර මස් ජාති තියෙන උරු පිටර තලගොයි මස් උරු මාස් සරවමයි ඔක්කොම හාල් ජාති තියෙන 6ක් 7ක් උරු හාල් අපි අහලක් නැති හාල් ජාති තියෙන ඉතින් එහෙම කාලා බීලා පිනට තමුන්නාන්සලාගේ බඳු සල්ලි වලින් තමුන්නාන්සලාගේ සාක්කුවට විතරලා කාලා බීලා රැස්වේදන මිනිහෙකුට පාන් ගෙඩිය ගාන වස්සක් නැහැ දන්නේ නැති වෙයි අද කාගෙන් හරි අහයි අර පොන්සේක මෙහෙම එකක් කිව්වා ඇත්තටම බං පාන් ගෙඩිය රුපියල් 60ද කියලා ඒක තමයි මේ රටේ තත්ත්වය ඉතින් මේ වගේ වැඩ වෙනකොට අපිට මේ රට අනිවාර්යෙන් වෙනම ගමනක් ගෙනියන්න වෙනවා. තමුන්නාන්සේලාට යකිනි උනාට රාජපක්ෂලාට හැමදාම කිවි. රාජපක්ෂ වෙනුවෙන් තමුන්නාන්සේලාගේ මුදල් වාර්ෂිකව කෝටි 850ක් වෙන් කරනවා. දවසට කෝටි 2000යි. දවසට ලක්ෂ 250යි. නිකන් දෙන ආරක්ෂාව, නිකන් දෙන කෑම්බීම, නිකන් දෙන යාන වාහන, නිකන් දෙන ඉදුම් හිටුම් නිකන් දෙන ගුවන් ගමන් මේ ඔක්කොටම අමතරව එක මිනිහෙක් වෙනුවෙන් කෝටි 250යි වාර්ෂිකව. තමුන්නාන්සේලා ලක්ෂ 200ක් ජනතාව. තමුන්නාන්සේලාගේ සෞඛ්‍ය වෙනුවෙන් වාර්ෂිකව කෝටි 2000යි. මේ ප්‍රාණඝාත මේ ප්‍රාණයට දහරහ දෝෂ ඔක්කොම තියෙන මේ එක මිනිහ වෙනුවෙන් වාර්ෂිකව කෝටි 850යි. තමුන්නාන්සේලා මේක තමයි ස්පිරිතාලයකට ගියත් ඇඳක් නැහැ. තමුන්නාන්සේලා ස්පිරිතාලයෙන් බෙහෙත් ටික නැහැ. කෝටි 2000යි ලක්ෂ 200ක් ජනතාව. තමුන්නාන්සේලාගේ දරුවෝ නොකා නොබී හදන අර ආදරෙන් හදාගන්න දරුවෝ. මේ දරුවාගේ අධ්‍යාපනය ලක්ෂ 50ක් දරුවෝ පාසල් යනවා. හැම අවුරුද්දකම ලක්ෂ 5ක් ඇතුල් වෙනවා. හැම අවුරුද්දකම ලක්ෂ 5ක් පාසල් වලින් එළියට යනවා. මේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ වාර්ෂිකව කෝටි 6000යි. එක මිනිහෙක් වෙනුවෙන් කෝටි 850යි ලක්ෂ 50ක් දරුවන්ගේ අධ්‍යාපනයට වාර්ෂිකව කෝටි 6000යි ඒක හින්දා තමයි හැම අවුරුද්දකම දරුවෝ ලක්ෂ 5ක් පාසල් වලින් එළියට ගියා විශ්වවිද්‍යාල යන කුලම 28යි 480000ක් අධ්‍යාපනයේ කඩාකප්පල් එළියට යනවා ලෝකයේ තියෙන එකම රට තමයි උසස් පෙළ සමත් උනත් විශ්වවිද්‍යාල වලට යන්න බැහැ මේක දූෂණයේ සංකේතයක් ලෝකේ අපි දැක මේ රටේ අපි දැකලා තියෙනවා තරුණිය උසස් පෙළ සමත් කුලිය වැඩ කරනවා තරුණිය උසස් පෙළ සමත් ඇඟලුම් කම්හලක සොත්ත පඩියකට වැඩක් කරලා ජීවත් වෙනවා මේ ආකාරයෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩන් වැටලා රටේ කර්මාන්ත කඩන් වැටලා පහුගිය අවුරුදු 8ට රාජපක්ෂගේ මන්දබුද්ධික පාලනය ආවට පස්සේ මන්දබුද්ධික චින්තනය ආවට පස්සේ පහුගිය අවුරුදු 8ට කර්මාන්තශාලා 500කට වඩා වහලා තියෙනවා අඟලුම් කර්මාශාලා 200ක් වැරුවා. පොල් කර්මාශාලා වලින් 150ක් වැරුවා. කර්මාශාලා ඔක්කොම කඩන් වැටලා විදේශ විනිමය නැහැ. මේ පොල් රබර් විදේශ විනිමය ගේන්නේ 10%යි. සංචාරකයෙ ඉන්නේ අර ඉස්ත්‍රික්කේ අනිත් පැත්තේ විතරේ දාගෙන බදලා කරගත්තා. හෝටලේ කාමරයක 10ක් විතර නැවතිලා කාමරේ තියෙන ඉස්ත්‍රික්කෙන් තමයි විතරේ බදගෙන කන්නේ. අපේ රටට එන්නේ ඒ ජාතිය සංචාරකයෝ. සංචාරකයෝ ගේන්නේ විදේශ විනිමය 10%යි. විදේශ විනිමය 80%ක් එන්නේ තමුන්නාසලාගේ අන්ත අසරණ අම්මල දුවරු විරකියාව නිසා මැද පෙරදිය ගිහිල්ලා ඇඟේ කටු ගහගෙන ගොඩ නැගිලි වලින් පැනලා රිසාන දුව වගේ හිස් කැසුම් කාලා අතපය කඩාගෙන මේ හේවන සල්ලි තමයි විදේශ විනිමය 80%. ඒත් මේ නායකයා සැප විඳිනවා. අපි දන්නවා ලෝකයේ අනෙක් රටවල නායකයොන්ට ඇමරිකාවේ නායකයා වෙනුවෙන්වත් අපේ මිනිහට වියදම් කරන උදලෙන් හතර එකක්වත් වියදම් කරන්නේ නැහැ. එංගලන්තය කියන්නේ ලෝකේ පස්වෙනි ආර්ථිකය. පස්වෙනියට පෞසත් රට. මේ රටේ යගමැතිගේ බිරිඳ රැකියාවක් කරන පවුලන්ට රත්තු කරන්නේ. එංගලන්තයේ යගමැතිගේ නිල නිවාසය සාමාන්‍ය තත්තු නිවාසය. සාමාන්‍ය ජනතාව ජීවත් වෙන තත්තු නිවාසයක් තමයි අගමැතිතුමාගේ නිල නිවාසය. බිරිඳ රැකියාවට යන රජයේ වාහන නැහැ. රැකියාවට යන්නේ දුම්රියෙන්. එක දවසක් පරක්කු වෙලා ගිහිල්ලා ටිකට් නැතුව ගිහිල්ලා දඩේකුත් ගහලා තිබුණා.
අපේ පාලකයාගේ යාර්යාවට කොහොමද දුම්රියෙන් යන්න උනාන එක දවසක් අඩු ගන්න මේ දුම්රිය ස්ථානයේ ඉඳලා එහායකට යන්න උනා නම් ඇගේ පත යමාරුවට පොදුස්සේ හත්පත්යක් ගන්න ඊට පස්සේ ආර්යාවගේ අරවගේ දැරයක් ගැහුවා නම් එංගලන්ත වගේ දුම්රිය දෙපාර්තමේන්තුවම අලවංගු කළා සබතලා කළා දා යර සුනාමියට අහුණාම වගේ රේල් පාරවල් අඹරලා දායි කියන්නේ අපි දැන් කොරියාව කියන්නේ ලෝකේ 10 වෙනි ආර්ථිකය. අගමැතිතුමා පාර්ලිමේන්තුව යන්නේ කෝච්චියේ. කෝච්චියට නැගලා අනුවකට හේතු වෙලා පත්තරයක් කියව කියව යනවා. කවුරුත් නැගිටලා සීට්ටයක්වත් දෙන්නේ නැහැ. සමුන් ආසලාගේ ගරු අගමැතිතුමා කෝච්චියෙන් ගියා නම් කොහොමද? එහෙනම් වෙනම ඉස්පිරිතාලයක් කෝච්චිය හදලා කෝච්චියට නැගිටලා තොරණක් ගහලා පාර දෙපැත්තේ නැට්ටුව දාලා ගෙදර ඉඳලා දුම්රිය මැදස්ථානයට යනකම් කෝච්චියෙන් බහිණ තැන ඉඳලා පාර්ලිමේන්තුවට යනකම් පාර දෙපැත්තේ පාසල් ලවුන් ටික ඔක්කොම සිංහගොඩියල්ලා වඩවණින්න ගියයි. ඒක තමයි අපේ රටේ තියෙන දුප්පත් දේශපාලන සංස්කෘතිය. මේව නවත්තනකම් මේ රට හදන්න බෑ. මේ දේශපාලනත්වය, මේ දේශපාලුව, මේ පිස්සු මානසිකත්වයෙන් ඉඳගෙන තමුන්නාන්සලාගේ පිහිටෙන් බලය ලබාගෙන තමුන්නාන්සලා ඊට පස්සේ කෙළපිඩක් තරම්ව සලකන්නේ නැතුව මේ ගෙනියන ව්‍යාපාරේ නවත්තනකම් මේ රට හදන්න බෑ. අපි කියන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. තමුන්නාන්සලාගේ ආර්ථිකය කඩන් වැටලා, සෞඛ්‍ය කඩන් වැටෙනවා, අධ්‍යාපනය කඩන් වැටෙනවා, කෘෂිකර්මය කඩන් වැටෙනවා, කර්මාන්ත කඩන් වැටෙනවා. එහෙමනම් මේ රටේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මේ රටේ ඉතුරු වෙච්ච දෙයක් නැහැ. රණවීරෝ ජීවිත පූජා කරලා යුද්ධෙ දිනුව ඇරෙන්න මේ රටේ පාලකයා මේ රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. දූෂණය රැඳ කරනවා. මේ කාපට් දානවා හැම කිලෝමීටරයකින්ම මිලියන 80ක් විතර හොරකම් කරනවා. මේ රටේ පාලකයා කොතරම් දෙනවා චීන සමාගමට, පැටික් සමාගමට, ඒ වගේ සමාගම් වලට දෙනවා කිලෝමීටරේ මිලියන 120යි. ඒ පැටික් සමාගම ආපහු ලංකාවේ තියෙන මාගවගේ සමාගමකට දෙනවා කිලෝමීටරේ මිලියන 60යි. ඉතුරු මිලියන 60 නායකයාගේ සාක්කුවට දානවා. ඒ මාගවගේ සමාගම් කිලෝමීටරේ මිලියන 20 ගානේ නායකයාගේ සාක්කුවට දාලා ඒගොල්ල කොන්ත්‍රාත්තුව දෙනවා කිලෝමීටරේ මිලියන 30 ගානේ. ඒ පාර හැදෙන්නේ අන්තිමට කිලෝමීටරේ මිලියන 30යි. තවුන්නාසලගේ සල්ලි ගෙවනවා කිලෝමීටරේ මිලියන 60යි. ඒකයි මේ පාලනයා කාපට් වලට ආදරේ. අපි දැක්කේ අර පහුගිය කාලේ කටුනායක ගුවන් යානයෙන් බැස්ස ගමන් බිම පෙරලි පෙරලි කාපට් එකේ ඉන්නවා. පස්සේ උඩ දාගෙන කාපට් එකේ ඉන්නවා. කාපට් දැක්ක ගමන් කොමිස් මතක් වෙනවා. කොමිස් මතක් වුණා ගමන් කටෙන් කරේ හිනාය ගිහිල්ලා එයාගේ දේශ ප්‍රේමය මතු වෙනවා. දේශප්‍රේමී මතුරාම් පොළොඹිනෝ අපර්ණ හවුදාවේ දේශප්‍රේමී හැටියට කියන්නේ පොළොඹින්න නෙවෙයි ඉඳලා හිටලා අපි පොළොව හරනවා අර කාලකුවක් උණ්ඩේම වැටෙනකොට ඔළුව හංග ගන්න අපි හාරලා තියන්නේ පොළොඹින්නේ පොළොව ලව ගන්න බහිරයෝ කියලා මේ රටේ පාලකයා මුළු රටම බහිරයෙක් වගේ අරක් කරගෙන තමුන්නාන්සලාගේ ජීවිත විනාශ කරනවා තමුන්නාන්සලාගේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා තමුන්නාන්සලාගේ අනාගත බලාපොරොත්තු විනාශ කරනවා මේ තත්ත්වයෙන් රට බේරා ගන්න ඕන. මේ ඔක්කොමත් වඩා අපිට දරා ගන්න බැරි අතීතයේ මේ රටේ තිබුණ සදාචාරය අද නැති වෙලා තියෙනවා. පාලක යමන් දැක්ක පහුවිස්සල නියෝගයක් දීලා තියෙනවා. ඒක දැක්කම මට බයක් හිතුණා. මම නියෝග කරනවා පොලිස්පතිට වහාම රටේ කුඩු පෙති, කුඩු මද්‍රව්‍ය, බාබුල්, මදර මෝදක ඔක්කොගේම නම් ටික ගන්න ඔක්කොම ගහලා දැම්මේ නැහැ. මම අහලත් නැහැ සමහර ඒවා. ඒවා ඔක්කොම වහව නවත්තන්න කියලා. පොලිස් පදේට නියෝග දෙනවා. මෙතරකල් දැනගෙන ඉඳලා නැහැ මේවා කියනවා කියලා. නිද්‍රාවකට වැටලා ඉඳලා තියෙන ඒවා ගහලාද කොහෙද ඉඳලා තියෙන්නේ. අපි දැක්කනේ උනාට ගම්පා දිස්ත්‍රික්කේ වහව නවත්තපු ඇති. ඉස්සරහ නීතිඥ මහත්තයා කිව්වේ. ලන්සයගෙන STF එක බැන්නම උතුවාන උඩින් ගිහලා බහලා ලන්ස බදාගෙන ඉම්බා කියලා. ඒ වෙලේට බන්න STF නිලධාරීන්ට ගෙදර යන්න වුණා. පොලිස් පදේ වහව නැවතුවොත් පොලිස් පදිරක් වහව ගෙදර යන්න පුළුවන්. පොලිස් පදිර ගෙදර යන්න කියන්නේ නැතුව කෙලින්ම කියනවා කුඩු වැහිම නවත්තපන් කියලා. එතකොට ගෙදර අරින්න ලේසි. මේක තමයි යථාර්ථය. අපි දකිනවා මේ රජයේ ගැස්තෝ මේ පාලකයාගේ ආශිර්වාද ලබන අය, පාලකයා ආරක්ෂා කරන අය, පාලකයාට ළඟින්ම ඉන්න දේශපාලනඥයෝ,
උන් තමයි මේ රටේ සදාචාරය විනාශ කරන්නේ. තමුන්නාසලාගේ දරුවන්ගේ අනාගතේ, දරුවන්ගේ ආරක්ෂාව විනාශ කරන්නේ මේ දේශපාලන ගැත්තෝ. අපි දැක්ක බඩහිර පළාතේ අධ්‍යාපනමැති වයඹ කොල්ලක් කරන් ගිහලා ගුරුවරියක් දර ගැස්සුවා ඉස්කෝලේ. අධ්‍යාපනමැති ඒ උන්ට දඬ ලකුණ දෙන්න ඕනේ පොල්ල. බුලත් කොලේ නෙමෙයි. අපි නම් ගුරුවරුන්ට කියලා බුලත් කොලේ දෙනවා. මෙවුන් ගිහලා පොල්ලෙන් තමයි ගුරුවරුන්ට සලකන්නේ. ඒව අනුමත කරන මේ නායකයා. නායකයාට කියන්න ගිහිල්ලා ගුරුවරියට ගුරුවරපෙන් බැනලා පරට්ටි කියලා බැනලා ගුරුවරියගේ මාරුවේමත් අවලංගු කරා. අන්න නායකයාගේ දෙන පූර්වාදර්ශය. නායකයා දෙන පූර්වාදර්ශය මේ විදියටයි. අපි දන්නා තමුන්නාන්සලාගේ දරුවෝ අද වැරදේ හරි අවුරුදු 4ක දියණියක් හරි අර ස්ටෝප්පුවක තනියම පය දෙකක් හිටියොත් මේ පාලකයාගේ සුණ කෙවුන් දිව වැටෙනවා. ඇවිල්ලා මොකක් හරි අතවරයක් කරනවා. අවුරුදු 85ක අම්මා කෙනෙක් හරි තනියම එක රැයක් ගෙදරක හිටියොත් මේ සුණ කෙවුන් දිව වැටෙනවා. මුන් ඇවිල්ලා මොකක් හරි විනාශයක් කරනවා. හැබැයි මෙවුන්ට දඩුවක් නැහැ. මුන්ට උසාවි වලට යන්න වෙන්නේ නැහැ. තමුන්නාන්සලා කහිර පැනවත් වැරදි දැනේ. සමහරලාට දඩුවක් ලැබෙනවා. මෙවුන් ස්ත්‍රී දූෂණ කරා, ළමා අපචාර කරා, කුඩු කන්ටේනර් ගණන් ගෙනාවත්, ලොරි ගණන් සිමෙන්ති කොට්ට වගේ කුඩු ගෙනාවත් මෙවුන් එහෙකුණක් දඬුවම් හම්බෙන්නේ. කුඩු ගෑම් මන් දන්නේ කොහොමද කියලා වරමයි ඉන්නේ. මිය පොත්තක තරම් හිටවු තියන්නේ කියේ. ඒක ගැලින්ම හිරේ. අගමැතිය කුඩු කන්ටේනර්යක් ගෙන නිදාස් කරන්න කිව්වම රටේ පාලකයා අගමැතිට කියනවා කතානායකයේ ගෙදරදී මම නම් ඕව ලියවිලි වලින් කරන්න හැදුව. ඔය වගේ වැඩ වලට කටවචනෙන්න උපදෙස් දෙන්න ඕනේ. අන්න පාලකයා දුන්න පූර්වාදර්ශය. මේක තමයි මේ රටේ තත්ත්වය. අපි තමුන්නාන්සේලාට කියන්නේ මේ තත්ත්වයෙන් රට බේරා ගන්න නම් අනිවාර්යෙන් තමුන්නාන්සේලා අපට පොඩි කැපකිරීමක් කරලා අලුත් දේශපාලන බලවේගයක් ගොඩනගන්න ඕනේ. කතාව ඉවර කරන්න ඉස්සෙල්ලා තව තමුන්නාන්සේලාට ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරනවා. ගෙදර ගිහිල්ලා කල්පනා කරලා තීරණයක් ගන්න. 2005 ජනාධිපතිවරණය ගැන හිතන්න. 2005 ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්දය දාන එක නවත්වුවා. ප්‍රභාකරන්ට මිලියන 500ක් දුන්නා දකුණේ දේශප්‍රේමියෙක්. මිලියන 500 අරගෙන ප්‍රභාකරන් ඒකෙන් මුහුදු කොටින්ට බෝට්ටු ගත්ත මැලේසියාවේ. ඒ මුහුදු කොටි බෝට්ටු වලින් පාවිච්චි කරලා නාවික හමුදාවේ රණවිරුවෝ දාස්කරන් ඝාතනය කරා. මේ මිලියන 500 දීලා ප්‍රභාකරන් ලව්වා දෙමළ ජනතාවගේ ඡන්දය දෙයිම නවත්තලා වාසිය ගත්තේ කවුද? එවනම් මිලියන 500 දුන්නේ කවුද? මේ මිනිහා ද්‍රෝහියෙක්ද? මේ මිනිහා දේශප්‍රේමියෙක්ද? ප්‍රභාකරන්ට මිලියන 500ක් දෙන්න තරම් දේශප්‍රේමයක් තිබුණ මිනිහා ඇත්තටම දේශප්‍රේමියෙක්ද? තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රටට සුනාමියක් ආවා. ජීවිත 40,000ක් නැති වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. දෙමව්පියන්ට දරුවෝ නැති වුණා. ඒ වෙලාවේ මුළු රටම කම්පා වුණා. තමුන්නාන්සේ අපි හැමෝම අඩු ගාණේ විපතට පත් වෙච්ච අයට හාල් මිටකින් හරි උදව් කරා. නමුත් මේ රටේ එකෙක් හිටියා. සුනාමි ආධාර හොරකම් කරා. ලෝ පුරා රටවල් වලින් දුන්න සුනාමි ආධාර හොරකම් කරලා ගිහිල්ලා නංගිගේ කවුන්ට් එකේ දාගත්තා. දේශප්‍රේමියෙක්ද නැද්ද? තමුන්නාන්සේලා තීරණය කරා. ඊළඟට 2009 යුද්ධයේ උත්තර අවස්ථාව සටනේ දුෂ්කර අවස්ථාව අපිට තිබුණා. 2009 මාස 4 මාරා මේ 19 වෙනකම් ඒ මාස 4 මාරෙදි මගේ රණවිරුවෝ 2000ක් ජීවිත පූජා කරා. 2008 මුළු වර්ෂයකම ජීවිත පූජා කරේ 2000යි. යුද්ධයේ බරපතලකම තමුන්නාසලට වැටෙනවා 2009. මේ සටන මෙහෙම යනකොට මේ රටේ උතුහාණෝ අපට නියෝගයක් දුන්නා 2009 ජනවාරි 31යි පෙබරවාරි 1 වෙනිදායි පැය 48ක සටන් විරාමයක් දෙන්න කියලා. මම හමුදාපති හැටියට තරේ විරුද්ධ වුණා. මං කිව්වා කීයටවත් එක් කරන්න බෑ. රණවිරුවෝ මේ පැතිවල ඉඳලා ඇති අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මේ ගැන සාක්ෂි දරාවි. නමුත් අපේ සේනාධිනායකයා නියෝග කරා වහාම මේක දෙන්න ඕනි කියලා. අපි සටන් විරාමයක් දුන්නා. ප්‍රභාකරන් ප්‍රතිසංවිධානයේ වෙලා මහා පරිවාණ ප්‍රහාරයක් එල්ල කරා ජනවාරි 31 වෙනිදා රාත්‍රියේ.
Mage arachak walu kadang wenawa. Mage hamudawa passen passen awa kilometer 4. Api satane pawuwa inna patan gatta. Dawas 4ak me satan ithama darunu widiyata giya. Mage ranawiruwa 500ak pawana jeevitha pooja kara. ඊට පස්සේ පෙබරවාරි 4 වෙනිදා ගාලු මෝදුර ඉදා දින රැළියේදී උතුමාණෝ හරි පම්බෝරියක් ගහනවා. අපි දැන් යුද්ධ දිනන්න ඕන නැමෙන්න උඩින් ගහනවා, යටින් ගහනවා, දියමෙන් ගහනවා, ප්‍රභාකරන්ට එළවෙලව ගහනවා. මේ කයිවාරු ගහනකොට තම දවස් 5ක් එක දිගට හැයුම් මැදිරිය ඉඳලා කෑම බීම නැතුව, නිදි නැතුව මම උදේ පහට නාලා ගිහිල්ලා මම පෙළපාලි හිටගත්තා. උතුමාණෝ කයිවාරු ගහනවා රැස් වෙනවා. යුද්ධය මගේ සෙවරු පස්සෙන් පස්ස දෙනවා. මම වේදිකාවේ හිටගෙන හිටිය ඔළුව ගිනියලා. අපි මේ සටන කොහොම හරි අපි අන්තිමේ ජයග්‍රහණය කරලා තව දවස් 3ක් ගිය සටන් කළා. නමුත් ඒ නැති වුණ ජීවිත 500. ඒ අපරන්ත අත්දැකීමේ පරාජය. අපි තා කිලෝමීටර් 3ක් ආවා නම් අපි අවුරුදු 2.5ක් ලබලා තිබුණ ජයග්‍රහණ ඔක්කොම ඉවර වෙනවා. ආරක්ෂක වලලු නැවත ගොඩනගන්න බැරි වෙනවා. යුද්ධයේ තත්ත්වයටම ගියා. මේ උතුමාණෝ ඒ සටන විරාමයේ දුන්නේ විදේශ බලපෑම මත ප්‍රභාකරන්ට පැනලා යන ප්‍රභාකරන් දරුණු වැඩි කවට ප්‍රභාකරන් හිතුව ප්‍රයෝජන අරගෙන ආපහු මුණ්ඩ ගහලා ලවන්න ඕනේ කියලා ප්‍රභාකරන්ට පැනලා යන්න දුන්න අවස්ථාව ප්‍රභාකරන් අතහැරගත්තා. නමුත් මේ උතුමාණන්ට ඕන වුණා ප්‍රභාකරන් මේ වෙලේ විදාස් කරලා යනවා දකි. එහෙම ගියා නම් අද ප්‍රභාකරන් ආපහු කැරකිලා ඇවිල්ලා ආරක්ෂක කමිටි වෙලා මේ පැත්තේ තුරත පල්ලෑට ඇයි පොලිස් නිලධාරීන්ටම සිරුම් කර කර ඉන්න වෙයි කරුණටයි කේපීටයි පිල්ලයන්ටයි ගහනවා වගේ. ඒක තමයි වෙන්න තිබුණේ. රටේ පූර්වේ පිනකට ඒ தත්ත්වය වෙනස් වුණා. එතකොට දරුණාංශලා තීරණය කරන්න ප්‍රභාකරන්ට පැනලයන්ට සටන් විරාම දුන්න එක දේශප්‍රේමියාද ද්‍රෝහියාද කියලා. යුද බිමේ ලේවගරුව අපි, ලේ දහඩිය හෙළපු අපි, දෙතුන් පාරක් ලේ මස් නහර දන් දුන්න අපි ද්‍රෝහියද? ප්‍රභාකරන්ට පැනලයන්ට පාර කපපු එක ද්‍රෝහියද නැද්ද කියලා තමුන් ආසලා තීරණය කරා. අපි මේ ප්‍රශ්නේ මේ රටේ රටට ආදරේ ජනතාවට ඉදිරිපත් කරනවා. ජනතාව තේරුම් ගන්න ඕනේ සත්‍ය මොකද්ද, අයුක්තිය මොකද්ද, මොකද්ද වැරදි මොකද්ද හරි කියලා. තමුන් ආසලා බොහොම ස්තුතියි. මේ වගේ ඉතාම දුෂ්කර ස්ථානයක අවුලේ දුවිල්ලේ ඩීසල් දුම් මැද අපි වෙනුවෙන් කරපු කැපකිරීම ගැන අපේ තමුන් ආසලා දක්වන ප්‍රතිචාරය ගැන අපි කවදා හෝ තමුන්නාන්සලාට කෙලෙයි වුණ දක්වනවා. තමුන්නාන්සලා ජය වේවා. අසීමත් ධනාගතයක් වේවා. තමුන්නාන්සලාට ආයුබෝවන්. අස්සලාමු අලයිකුම්. වනස්සා. ජය වේවා.